බලන්නකෝ මේක ගොඩාක් සොෆ්ට් එකට තියෙන. මේ වගේ අපිට ගොඩක් ලේසි මුද පිපෙන්නේ ගොඩක් වෙලා ඉන්න ඕනේ නැති නිසා අපිට ඉක්මනට හදා ගන්න පුළුවන්. අපි කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි උදේට මොනවද හදන්නේ කියලා. හදන්නේ මොනවද කියලා හිතනා වගේම ඉක්මනට හදා ගන්නත් ඕනේනේ. දැන් තෝසි වගේ එකක් අන්න අපි කවුරුත් ආසයි. හැබැයි ගොඩක් වෙලා යනවා තෝසි පිපෙන්න තියන්න ඕනේ. ඉතින් ඒකට හොඳ විසඳුමක් අරගෙන තමයි මම අද ආවේ. ඉක්මනට හදා ගන්න පුළුවන් තෝසි එකක් පෝෂ්‍ය ගුණයෙන් පිරිච්ච. මේක ඉන්දියන් රෙසිපි එකක්. දැන් මම මේ විදියට හැදුවට මේකේ ගොඩාක් වෙනස්කම් කළා හදන්නත් පුළුවන්. ඉස්සරහට අපි මේක තවත් තවත් වෙනස් විදිවලට හදමු. අපිට මේකට ඕන කරනවා රුලන් කෝප එකක්, ඊට පස්සේ ලුණු, මුදෝපු කිරි කෝප කාලා කරන් තියෙනවා, ඊට පස්සේ ආප සෝඩා, බේකින් සෝඩා කියන්නේ, ඊළඟට වතුර. දැන් මුලින්ම කරන්න ඕනේ මේක අපි කොටා ගන්න ඕනේ. මේ වගේ බ්ලෙන්ඩ් ජාර් එකකට දාලා හොඳට පවුඩර් වෙන්න කොටා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පවුඩර් වෙන්න මේක කොටා ගත්තම අපි මේකට මේ ඊට පස්සේ වතුර කෝප භාගයක් විතර දාලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගෙන මේ ඊට පස්සේ ඇති තරමට වතුර දාගන්න පුළුවන්. මේ බලන්න මේ වගේ හොඳ පේස්ට් එකක් හැදුනා. දැන් ඊට පස්සේ අපි මේක වහලා මිනිත්තු 10ක් විතර තියාගන්න ඕනේ. වතුර කෝප්ප 3 කාලක් දාලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු කොහොමද. අර තෝසි බැටර් එකක් වගේම තමයි තියෙන්නේ. බලන්නක විනාඩි 10කට පස්සේ මේ වගේ දැන් මෙහි විනාඩි 10ක් තිබුණාට පස්සේ තමයි ඔක්ලම් බේකින් සෝඩා එහෙම දානවනම් මේ වෙලාවට අප සෝඩා ටික දාගන්න කවලම් කරගන්න. ඔක්ලන්ට පේනව නේද මේ මේක දාපු ගමන් මේ පෙන පෙන වගේ එන හැටි. එතකොට තමයි අර හොඳට ඒ තෝසෙ එකේ බුබුලු බුබුලු වගේ එන්නේ. දැන් ඊට පස්සේ අපි ඉක්මනට මේක හදා ගන්න ඕන. තැටියට තෙල් ටිකක් ගාගෙන මේ වගේ පොඩ්ඩක් දාමු. මෙන්න මේ වගේ හොඳට වේලෙනකන් ඉන්න ඕනේ. එතකොට නැත්තම් තැම්බෙන්නේ නැහැ. ඉතින් මෙහෙම බාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් තෙල් ඕනේ නැහැ ගන්න. මොකද මේ නාන් ස්ටික් පෑන් එකක් නා ලොකු පෑන් එක නිසා අපිට දෙකක් දාගන්න පුළුවන්. දැන් අඩු ගින්දරේ තියෙන්න ඕනේ. එතකොට හිමින් සැරේ මේක තැම්බිලා දැන් මේ පේනවනේ ටික ටික සුදු පාට නැති වෙගෙන යන්නේ. එතකොට තමයි හරියන්නේ. තාම මේක අනිත් පැත්ත ගහන්න කැමති නම් අනිත් පැත්ත ගහන්න බලන්න. නැත්නම් ලස්සන යන නිසා මම මේ පැත්තෙන් විතරක් ගන්නවා. ඉතින් ඒක නිසා මෙහෙම ගන්න පුළුවන්. මූඩියකින් වහන්නත් පුළුවන් හැබැයි මේක. මේ බලන්නකෝ මේක ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. මේ වගේ අපිට ගොඩක් ලේසි මුද පිපෙන්නේ ගොඩක් වෙලා ඉන්න ඕනේ නැති නිසා අපිට ඉක්මනට හදා ගන්න පුළුවන්. මමත් ගොඩාක් කැමති මේකට. මොකද ඉක්මනට හදා ගන්න පුළුවන් හින්දා. ඉතින් වැඩ වැඩි දවස්වලට අපිට මේ වගේ අර පිපෙන්න තිය රෑ ඉඳන් අනලා තියනවට වැඩිය ඉක්මනට හදා ගන්න පුළුවන් ඒව තමයි ඇත්තටම අපි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් මං හිතන්නේ ওই වැඩට යන අයට එහෙම ගොඩාක් මේක ප්‍රයෝජනවත් කියලා. වැඩ ඇරිලා ඇවිල්ලා හදා ගන්නත්, වැඩට යනකොට හදන්න උනත්, බබාලට ලන්ච් බොක්ස් එකට දාන්න උනත් හරි ලේසි හින්දා ගොඩක් වටිනා මේක ඉගෙන ගත්තොත්. එහෙනම් මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් තවත් කෑමක් එක අපි ආයෙත් හම්බ වෙමු. මං අනුමා.